යාපනය නගරය ආශ්‍රිතව පුද්ගලයන් 5 දිනක් සේවය යොදවා තිබුණා ඔවුන් සේවය යොදවා තිබුණේ නිලැඳුමකින් ඒ වගේම මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වුණේ මේ පුද්ගලයන් යාපනය මහනගර සභාව විසින් රාජකාරී සඳහා මහාමාර්ගයේ යොදවා ඇති බවට මේ සම්බන්ධයෙන් තවදුරටත් පොලිසියට තොරතුරු වාර්තා වුණා මොවුන් සඳහා යම් නිලැඳුමක් ලබා දී ඇති බවත් ඒ නිලැඳුම එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් යුද සමයේදී එල්ටීටී පොලිසිය නමින් පවත්වාගෙන ගිය ආයතනයක පුද්ගලයන් ඇඳ සිටි නිලැඳුමකට සමාන නිලැඳුමක් බව ඒ අනුව යාපනය පොලිස් ස්ථානය විසින් මේ සම්බන්ධ තොරතුරු එක්රැස් කරනු ලැබුවා ඒ වගේම මහජන සාමය පිළිබඳ ගරු අමාත්‍ය රියාද් බිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා එම විමර්ශනයෙන් අනුව එම විමර්ශනයට අනුව යාපනයේ මහනගර සභාවේ නාගරික කුමසාරිස්වරයා ඒ වගේම තවත් සාක්ෂිකරුවන් ගණනාවගේ ප්‍රකාශ සටහන් කළා පිටස්තර පුද්ගලයන්ගේද ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරු අනාවරණය වූයේ යාපනය නගරාධිපතිවරයා විසින් මේ ආකාරයට මොවුන් තාවකාලිකව නගර සභාව වෙත බඳවාගෙන නිලැඳුමක් ලබා දී සේවය යොදවා ඇති බවටයි එය එල්ටීටී සංවිධානයේ නිලැඳුම් ලකුණු ප්‍රවර්ධනය කිරීමක් 2011 අගෝස්තු මාස 11 වෙනි දින අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙනවා එම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඒ අනුව මේ වරදක් වෙනවා එම නිසා අද දින අලුයම් කාලයේදී යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් නැමැති 37 වැනි පුද්ගලයා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා ඒ වගේම මෙසේ අත්අඩංගුවටගත් සැකකරු ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාෂය බාරයට පත් කිරීමට නියමිතව තිබෙනවා ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතව තිබෙනවා මේ සම්බන්ධයෙන් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාෂය සමග යාපනය පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා විශේෂයෙන්ම මෙවැනි එල්ටීටී විශේෂයෙන්ම එල්ටීටී සංවිධානයේ 2009 වර්ෂයේදී පරාජයට පත් කරනු ලැබුවා ඉන්පසුව සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් සියලු ආගම් සියලු ජාතීන් එකට ජීවත් වුණා නමුත් කෙසේ වෙතත් මෙවැනි ක්‍රියා ඒ වගේම අන්තවාදී ක්‍රියා මගින් නැවත නැවතත් මෙරට ජනවර්ග අතර අර්බුද නිර්මාණය වෙනවා ඒ නිසා මේ එල්ටීටී ප්‍රවර්ධනය කිරීම තහනම් සංවිධානයක් ලකුණු ප්‍රදර්ශනය කිරීම ඒ සඳහා ක්‍රියා කිරීම නීතිය වරදක් වෙනවා ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු පැවැත්වීමට නියමිතව තිබෙනවා breaking.lk